ඇවති නැති පිපෙනේ දහු කලෙන් අත හරිලා කලන්නේ දවසක් ගත වුණක් රබරේ කිලි කිය හැමදා නැත සඳ පායන්නේ නැවති නැති පිපෙනේ දහු කලෙන් අත හරිලා කලන්නේ දවසක් ගත වුණා කියා ඉරුවවරේ කිලි කියා හැමදා නද සඳ පායන්නේ සතුටුමයි ඇත්තටම ටොපිට් බඳු වැඩසටහන වෙනදා වගේ 11 ඉඳන් 12 වෙනකම් අපිට කාලයක් තියෙනවා දැන් මේ මුළු රටම දන්නවා මුළු ලෝකෙම දන්නවා බන්දු 11ට එනවා කියලා. එහෙමනම් බන්දුත් ආදරේ. Talk with බන්දුත් ආදරේ. මේ වැඩසටහන මේ මුළු රටේම ජනතාව ආදරෙන් පිළිගත්තා කියන එක සත්‍යයක්. ඒක අප ඔබගේ හැමෝගෙම වාසනාවක්. එහෙමනම් ඒ වාසනාවන්ත ස්ථානෙට මේ රටට බිහි වෙච්ච වාසනාවන්ත කලාකරුවන් දෙපොළක් මේ මා සිටින ස්ථානයේ ඇඳ ගන්නන සූදානම් වෙන මොහොත යුග පහකට ආසන්න කාලයක් හෙළ සිංහල සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය නාඩගම් මේ හැම දෙයකටම ඉදිරිපත් වෙච්ච මේ රටේ රසික රසිකාවියන්ගේ ආදරේ මතම ජීවත් වුණ හෙළ සිංහල සිනමාවට ආදරය කළ කලාවට ආදරය කර වේදිකාව තමන්ගේ ජීවිතය කරගත්ත ඒ මහා රංගදර ශ්‍රේෂ්ඨ චරිතාංග මාගේ මිතුර රංගන ශිල්පියටයි මේ අවස්ථාවේ මේ ආරාධනා කරන්නේ ජයසේකර අපොන්ස් අපි මේ ස්ථානෙට එහෙමනම් කවුද අපි ඈඳ ගන්නවන්නේ සුදුස්සෙක් විය යුතුමයි එහෙම සුදුසුකම් ලබන්න නම් පෙර පින් තිබේ ඒ පින් ලැබපු වාසනාවන්ත කලාකරුවා මේ කලාකරුවන් බිහිවීම මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් වාසනාවන්ත කලාවට ආදරේ සෞන්දර්යයට ආදරය කරන මේ රට දයට ආදරය කරන මිනිසුන් ඉදිරියේ ඒ මිනිසුන්ව සතුට කරන්න ඉපදුණු වර්ගයකින් කොටසක් තමයි මේතන ඉඳගන්නේ. ඉතාම සතුටින් කියන්නේ මේ ස්ථානෙට ලං විය යුතුද නැද්ද කිව්වට කමක් නැති. මහින්ද පතිරගේ මේ ආරාධනා සෙන ලෝකෙක ඉපදිලා රූපන් හෙට ගැන නොතැවිලා අතසන්න කෙලියේ වල්මත් විලා රසෝගේ බඳිනු රහයි ජීවිතේ රසෝගේ බඳිනු රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදිලා රූපන් හෙට ගැන නොතැවිලා सन के लिए वल मत विला रसो गए बंदियनु रहई जीवते रसो गए बंदियनु रहई जीवते जैसे कर अपन सु माइंड पतरेगी අන්න බලන්න මගේ ටොක් විත් බන්දු වැඩසටහන පැමිණීම ඔබ දෙපළ විශාල ගෞරවයක් ඉතාරිම ආදරේ ඉතිහාසයක් ජයසේකර අපොන්සුතුමා මාත් එක්ක ඒ ඉතිහාසය වෙනම තියමු අද ආපුවේ ගැන විශාල සතුටක් එහෙමනම් දැම්මට මතක් වෙනවා
ඇත්තටම මේ අපොන්සු මේ ඔබගේ කාලේ නෙවෙයි මයින්ද නමුත් ඊට මෙහා කාලේ වුණත් මේ මිත්‍රත්වයේ ගැන කොහොමද මේ ඒ මම ඒකද ආසයි දුන දැනගන්න මුලින් මේක බන්දු දැන් ඔයයි මායි අතර තියෙන මිත්‍රත්වය කිව්වා වගේ ඉතිහාසය යුග යුග පහක් වගේ යුග අම්බෝ ඒ වගේ තියෙනවා මාර්ගය තියෙනවා නැගමන්නේ නැගමන්නේ මේකත් ඒ තරම්ම දිගු දිගු නෙවෙයි ඒ එන අතරමඟදී හම්බෙච්ච එකක් එහෙම එකක්ද මියා හරි ඒ ඉස්සෙල්ලාම මේ භූත වස්තුව කියලා නාට්‍යයක ළඟපෑවා ඔව් ඉගෙන ගන්න ඊට පස්සේ මේ හිරු එකෙන් කර සිංහල උගන්නනේ ඔව් සිංහල උගන්න කතන්දරයක් ආ ඒ හැම එකකටම සම්බන්ධද ඒ හැම එකකින්ම අපි දෙන්න හම්බෙමු අපොන්සු මහත්මයා කියන්නකෝ ඔබතුමාගේ මං දන්නවා බොහොම සීතල ප්‍රදේශයක තමයි ජීවිතය ආරම්භ වුනේ කියලා මං දන්නවා මොකද අපි දැන් යුග 4-4 මාරකට වැඩිය අඳුරනවා නම් ප්‍රදේශේ නොදගන්න විදිහට මං දන්න සීතල ප්‍රදේශයක් කියලා ඒ දෙමෝපියන්ගේ කොහොමද ඒ පැත්තේ පාසලේ ඉඳලමද ආවේ නෑ නෑ මම මේ පොඩි කාලෙම වලපනේ නෙල් දණ්ඩා හින්නේ සුමංගල විද්‍යාලේ නෙල් දණ්ඩා හින්නේ නෙල් දණ්ඩා හින්නේ වලපනේ එතකොට ඉස්සලම පොඩිම කාලේ ගිහලා තියෙන තිබ්බටුගොඩ වැරැල්ලේ අර කුඹුරු වලින් බැහැගෙන යන තිබ්බටුගොඩ වැරැල්ලේ ඔව් ඒ වලපනේ වලපනේ එතකොට ඊළඟට නම් පෙර පාසල් කාලේ ඈ පෙර පාසල් කාලේ පෙර පාසල් කාලේ ඊට පස්සේ මම රත්මලානේ අඟුලානේ ශ්‍රී ඥානේන්ද්‍ර පන්සලේ ඉස්කෝලේ මේ පුදුම පරතර ඒක නේද අරහෙන් නිකන් අල්ල පොළවේ ගහලා මෙහෙවුවා වගේ නිකන් මේ ටීක තමයි බලන්න මට කමන්නේ නැහැ මම නෙවෙයි අපොන්සු ඇවිල්ලා තියෙන්නේ මේ පොළවේ ගහපු තරමට මට අභ්‍යාස ලැබුණා ආ ට්‍රේනින් කෝලෙජ් එකක් වගේ මේ වගේ ඉස්කෝලේ කීපයකට ගිහිල්ලා හරි හරි මේ තමයි අන්තිමට නුවරඑළිය ගාමිණී මහාවිද්‍යාලයෙන් නැවතුනේ ආරම්භ කරා ඒනොට කලාවට එන්න කිසිම හිතක් තිබ්බේ නැහැ නේ මම හිතන්නේ ඉපදිච්ච දවසේ මට කල්පනාව නැහනේ ඔව් බහ තීරණ කාලේ ඉඳලම කවදා හරි නළුවෙක් වෙනවා කියන සීනේ තමයි තිබුණේ. බුද්ධ සන්තු. එහෙම තිබ්බනේ. ඔය එහෙම තිබුණේ කවදා හරි නළුවෙක් වෙනවා. ඇත්තටම අපොන්තු සත්තකින්ම ඔයාට මතක තියෙන කාලේ ඔයාට මම ඔය පෙර පාසල් ගිහිල්ලා ඔක්කොම ගිහලා ඩග්න කන්නාඩිය ගාවට ගිහිල්ලා නිකාරේ මේ ඔළුව පීරලා සෙට් වෙනකොට නම් අන්න ගන්නල්ලෝ වෙයි කියලා නේ එහෙම එකක් තිබ්බනේ. එහෙම එකක් කියන්නේ මම ඒ දවස්වල සිවාජි ගණේසන් දැන් නුවරඑළි ඉංග්‍රීසි චිත්‍රපටි දෙමළ චිත්‍රපටි මම පික්චර් පිස්සේ. හරි. ඔන්න බලන්න දැන් මම මේ කියන්නේ අපේ දරුවන්ට කියන්නේ මේ රටේ. පුතුනේ පුතාලගේ අදිස්ථානයේ මොකක් හරි දෙයකට තියෙනවා නම් මේ රටේ. දරුවන් අවුරුදු 10 දක්වා ඇවිල්ලා ඉන්න දරුවෝ ඊට එහා හරි පුතේ මොනවා නැති වුණත් DNA කියලා නිරෝගිමත්ව ඉන්න පුළුවන් නම් අදිෂ්ඨානේ හරියට තිබ්බනම් හිතන එකම කරගන්න පුළුවන් කියන එක ඔප්පුම කරලා ජයසේකර අපොන්සු අංකල් බන්දු අංකල් තමයි මේ කියන්නේ. ඒතර අංකල්ලා ෂේප් නේ. නිකන් අපි නිකන් නිකන් කොල්ලෝ වෙන්න ඕන නැහැ පුතේ. ඒ ජාල වටිනාකමක් අදිෂ්ඨානේ. අර කහරි වටින මේ කියමන මොකද අරමුණ නෙවෙයි අදිෂ්ඨානේ. අදිෂ්ඨානේ. අරමුණ කියපු ගමන් මමත්යෙන් පිරිච්ච ගන්න එක මම විතරයි. ඔය එතකොට නියම් පෙරමුණ වෙනවා. පෙරමුණ. ඒ වගේම අපි බලමු මේ ඔබතුමාගේ පාසල් සමයත් එක්කම අදිස්ථාන කෙසේද කියලා. ඒ අදිස්ථානෙමද එහෙම නැත්නම් වෙන පැත්තක්ද කියලා දැනගන්න ආසයි. ගම්මාන මට්ටම සහ මම හිතන අනුරාධපුර දේශය කියලා මට හිතෙනවා. මදුරු සිංහතුමා මට මතක් කරන්නම වෙනවා මයින්ද. එතුමායි ඔබතුමාගේ සොර සොර කියන්නේ කට හඬවල් හඬවල් වල තිබ්බා හදවත් වලට කිට්ටු වෙන්න ඉක්මනට පුළුවන් කියන එක. ඒතර එතෙන්දි මට නිකන් හිතුණා ඒ කාලේ බලාගෙන ඉන්නකොට මේ දෙදෙනා ඇත්තටම අසීමිත ජනාදරයට පාත්‍ර වෙනවා. ඒ වගේ වැඩ කරනවා. නමුත් ඒ ජනප්‍රසාදයට පත් වෙනවා කියලා මට හිතුණා ඇත්තටම. ඒ සිතිවිල්ල උඩ තමයි මේ මදුරු සිංහ තුමාව මතක් කරේ මේ වෙලාවේ මහින්ද මා මතක් කළ යුතුමයි. ඉතින් ඔබගේ පාසල් සමය ආරම්භය කියන්නේ? ඔව් මම මගේ ප්‍රාථමික අධ්‍යාපනය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ.
अनुरापुर मध्य महाविद्यालय मैं तुला इतकोट तम अनुराधपुर रजराट सीन गुहानी नालिका पटांगा एक तम गुणदास मधुर सिंह मम इकदी हेत्त नमे इधा मे आलुका हेत्त नमे पास समय हेत्ट मट वैडूर अध्यापने लवन बेरूना अभी पिया मीय गिया एकदम से हेत्त हाई अनुराधपुर पास मध्य महाविद्यालय मनगा अभी व्यापार तिब्ब पिंतूर रामकिरी में मध्यस्थान एक अपे आदाय मार्गे उत्तने पास मट एक बार गंडा फोटो राम मन उर्दू दास व्यापार ओ मट प्रेम मट प्रेम संबंधता पहाक वितर तिब्बा प्रेम संबंधता पहा दिन एक प्रश्न याला दान्ने मम प्रेम करा याला किया गान बेरुना मगे यालो मट इसर वेला एगोलंट आदरे प्रकाश करा इन्ना एगोलंगे पिंबतुं पिंबतियां बावर्तां पत्तुने मट हेमदाम अर दिल कुमार वगैरह में पराजित प्रेमवता के नहीं 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 माइंड देंगे वाह मर का मन है मर है में कहने का डॉम गुदने संतोष गुदने दुख गुदने नहीं वो यार ये पहाड़ में पटांग करते क्या पहाड़ नहीं पहाड़ क्या नहीं एक तीब तीब सीमा मांग सीमा क्या ना कुछ ये आउट दुप नहीं मैं पास दिन आटा आधे रेकर उप काल परासे मास गिदर मम यान मगे आलू अतक इला करम गहनोरम गहन दंग मंग තෝරගන්න යා තම මගේ පැත්තට ඒ ගෑන් ගෑන් මම කියන්නේ ආදරවන්තයෙක් නෙමෙයි මේ කිම් කරන්න හදන කෙනා ආදරේ ප්‍රකාශ කරන්න හදන කෙනා මගේ පැත්තට ගන්න තම මගේ ආසාව පෙම් කරන්න හදන කෙනා මම ගන්නවා ළඟට ගන්න එක කරම ඉත්තව නෑ ඉන්නකො මට මෙතන දාලා යන්න හිතෙනවා මේ මහින්ද ගේ හයිට් එකයි මූණයි ඔයාලා හරි වැරදි මට මේක කියන්න අමතක වෙ නැත්තා. දැන් ඒ මං පැත්තට අරගෙන දැන් හොඳට කැරම් ගහන්න පුළුවන් ඒ ගෑනු ළමයට. ඔව්. මං ගත්ත දවසට පරදිනවා. පරදිනවා මෙයා. පස්සේ කොම ඉවරලා යාළුවත් එක්කම ගා. ඉතින් මං මේකිට හොඳට කැරම් ගහන්න පුළුවන් නේ මං. මගේ පැත්තට ආවම එයි මේ පරදින්නේ. ඇයි බම් මං යටින් කකුල පාගෙන. ආ. प्रेमनीय वासनावंत मगे मितुरा मैं को मंदी प्रेम मे
හිත බැඳිච්ච කෙනෙක් එක්ක නෑ මට මේක නෑ මට දැන් ඔකත් දැන් මහින්දගේ වගේම ඇත්තටම අපෝන්ස මිත්‍ර මගේ මිත්‍ර මට ඔයාව පැටලිලා තියෙන්නේ හරි බන්දු ඇත්තටම ප්‍රේමී කොහෙද තිබ්බේ කියන්නේ හරි ඔයාට මිහිඳුන් සීන දවස්වල ඔව් මම දැක්කා මම ඒතකොට පොඩි පරාජිත හැඟීමක හිටියේ ඔයා අපි රෙදි රෙදි හොද හොද අපි කතා කරා විජේ කුමාරතුංග දැන් ඔයා හදිසි කොළඹ ගියා වෙන ෂූටින් එකකට ඈ ඒ ගිහිල්ලා එනකන් අපි හිටපු කාමරේට වෙන නිලිය දෙන්නෙක් දාලා ඇක්ට්‍රස් ලව් විජේ කුමාරතුංගගේ කාමරේට මාව දැම්මා ඔව් ඉතින් හරි දුකක් නේද ඔකට මොකද ඒ වෙලාවේ එන ෂෝක් එක හිටියේ සෝකෙට උපදෙස් දී හිටි බන්දු මම තමයි උපදෙස් විජේ සහෝදරයාගේ සෝකෙට උපදෙස් දෙන්නේ මම පොඩි චූටි එයා හරි උසයි පළවෙනි ප්‍රේමේ විඳිලසයි විච්චේ ඔව් රෑ ආපු ගමන් මයෙන් ඇවේ නරුමෙක් නෙමෙයි කියලා අර ප්‍රේමේ ගැන වැරදි ආරංචියක් ගිහිල්ලා ඒ මම වැරදියට මේ ප්‍රේමය අවිඳිනවා කියලා විඳිනව නෙවෙයි බින්දගෙන කියලා ආ ඊපස් එයාට මම පහදලු වුණා පැය 3-4ක් ඒක ස්ටෝරි එක ඔයා බලන්න විතුරු ප්‍රේමය ගැන ජේ කුමාරතුංග සහෝදරයාටත් උපදෙස් දුන්න චරිතයක් නෑ උපදෙස් දුන්න නෙවෙයි ඒ මට වෙච්ච දේ කිව්වා කිව්වම කිව්වා උඹ හරි ඔය ඉන්න තැන මමත් හිටියානම් මට මේ දුක මටත් ඒක තමයි වෙන්නේ ගන්න ඕන නෑ ඉතින් ඒ එහෙම දැන් ප්‍රේමය නැති වෙලා මං ඉන්නකොට ප්‍රේමයට මං හරි කැමතිලි කමන්නේ තව ප්‍රේමයක පැටලෙන්නේ නැද්ද නෑ කමන්නේ මේ වගේ ප්‍රේම 1 2 3 4 පැටලෙන්න බැරිද කමන්නේ මට කමන්නේ නෑ මේ මෙතුමා මේ ප්‍රේම කරන වෙලාවට හරීම ප්‍රේමණීයයි ඒකට උදාහරණයක් තියෙනවා මට අපි රඟපාන අවස්ථාවක ඒ සමාවෙන් ඒවකට ඔබ පෙම් කළ මින් හිටිය යුවතිය වගේ තව නිලියක් ඉන්නව දැකලා මං කිව්වා මේ එයා වගේ නේද අඩෝ මේ එයාට සම්ම කරන්න එපා කියලා මට බැන්නනේ හොඳටම විනයක් නේ සා ඒ තමන්ගේ කියන එක ඒ ප්‍රේමණීය ගෞරවේ කොම ගෞරවේ ආ එහෙම කරන්න එපා බෑ ඒ සසඳන්නවත් ලෑස්ති නෑ තව ගෑනු කෙනෙක් එක්කනේ ඒ විලා නමුත් ඒ වුණාට ඇත්තටම අපොන්සු තුමා ඔබතුමා තාම මට ප්‍රකාශ කරේ නෑ ඍජුව ප්‍රථම ප්‍රේමය කොතනද තිබ්බේ කියන එක प्रथम प्रेमी तिबड़ी मगे हिते अपिया हिंदी चित्रपटी बलला ये चित्रपट पिवीतर पूजन प्रेम बिना स्नो प्रेम किसी से होता है होता है संगम संगम අපි හිතනවා ඇත්ත සමාජෙත් ඒ ප්‍රේමේම මගේ ළඟ තියෙන ප්‍රේමේම අරයා ළඟ තියේ කියලා අරුසු මට අද හරිම සන්තෝෂ දවසක් මේ මට දැන් මෙහිමයි අර මේ වගේ අර ඇමති කෙනෙක් හම් වෙන යනට ඇමති අපිත් එක්ක එකට මචං කියන ලීලා වෙනවත් අර පාර්ලිමේන්තුවට ගියාම මචං කියන්න බෑ උඹ කියන්න බෑ ඒ වගේ ඒ වගේ අපි අර හරිම විනයානුකූලව කතා කරන මේ බොහොම අමාරුයි ලෙංගතු වුණාට දැන් ওই පිවිතුරු ප්‍රේමයේ හිතේ තිබ්බා කියලා කිව්වට හරිද මහින්ද දැන් මේ අපිට මේ මට කිට්ටු වෙන්න බෑ හරිද ඒක ඒ කළ දේවල් සහ ඒකේ දක්ෂකම් සහ ඒවට අපිට කිට්ටු වෙන්න බෑ අපිට ඉතරම් සාජ කුසලතාවයකුත් නැහැ ඒ තරම් ප්‍රේම කරන්න නමුත් ඒ වුණාට මම ඒක දන්නවා කොහොම හරි වාසනාවන්තයි අද වැඩසටහනට එන්න ලැබීම ගැන අපොන්සුතුමාට මහින්දත් ඒ වගේමයි මට දැන් ඇත්තටම ප්‍රකාශ කරන්න ඔබ දෙපළ පිළිගන්නවද अभिमाने किएन एक बिंदुरे नेमेई गौरवे किएन एक अपि अहिंसकव बलापुरुत्तु वेन कोटसक् किएन हदिलु अपि अहिंसकव बलापुरुत्तु वेन कोटसक् हबै कोटस अतर नमुत एक एक लबेनवद ने मम ओकट उदाहरणयक् किएन्न उदाहरण केटियेन ओन वडतनाट पैय निदि ओ पैय एक तं बयई मम एक दिगोट आइ किएला मम आस करन प्रियकर्ण हरि के बंधु समर सिंह टेनिसन कुरेवागे टेनिसन की नाट्य बल मम पिट तुण लीव मल लीव कैप्टन कूल बल मैं तीन जीवित लीव मिले इक अगे कर ला हरी
ඊළඟට ඔයා ඔයාගේ දේවල් දැකලා මම හරි මේ මේ මට ලීසින් ජෝබ් වික්‍රමගේ ඔයාගේ අර hina යන දේවල් තින ඔයාලා දෙයි මේ මේ වැඩසටහන මට රූපහිනේ සමහරට බලන්න බැරි වුණත් මම YouTube එකෙන් බලනවා ටෝක් එක ඒ බලද්දි මට ඇති වුණ ආඩම්බරේ මේ හදවතින් කියන්නේ අනේ මගේ මිත්‍රයා මට අර සිරිපාදි නැග් ගිව්ව අර මේ ඔක්කොම මතක් වෙනවා ඒ ගමන් ඔබ ඉන්නේ ඉහෙළම තැනක අපි අගේ කරනයි අගේ කරන්නේ නැහැ කවුරුත් තවත් කෙනෙක්ව කිව්වෝ යා මහින්ද අද බලන්න අපිට කොච්චර අගේ කරන්න පුළුවන්ද දැන් සම්බන්ධතාව මැදිරියට ගිහිල්ලා ආයේ මෙතනට ආපුවා අපි මීට වඩා අගේ කරනවා සම්බන්ධතාව මැදිරියට ගියාට පසුව නැවත අපිට ලබා දෙන්න අවස්ථාව රීසර් ලොවේ දෙවන්ත විප්ලවය සුපිරිතල තුනක අද්විතීය ඒකමිතුවෙන් නම්‍යශීලී රීසර් හිස සහ අතට පහසු Nissan නොහැන විට සමසුමුදු කරමින් සිසිලසක් දෙන හැරවේරා සහ විටමින් ඊතියක් සහිතව එකවරින් මුහුණ එළිය කරන Big 3ප්‍රථම චිත්‍රපටිය මොකද්ද රංගපාපු සුහද පැතුම්
මොන අවුරුද්ද වගේද තිරගත ඔකද හරියට මගේ උපන් දිනේ පෙබරවාරි 23 ඔව් පෙබරවාරි 23ක දැම්මේ 70 මට ඒක හරියටම 72 හෝ 72 3 73 ඔබ අහන්න දැන් මගේ ප්‍රථම චිත්‍රපටය මොන අවුරුද්දද කියලා දැන් ඔමාන් ඔබගේ පළවෙනි චිත්‍රපටය මොකක්ද මගේ පළවෙනි චිත්‍රපටය සදාටම ඔබ මගේ ඒ කොයි වර්ෂෙද ඒක 1973 දෙකම එකයි අද හොඳම දවස අබ්දුල් මහින්ද බලාගෙන එහෙම වැඩසටහනක් මේක ඒකේ නී එහෙම වැඩසටහනක් මේක කොහොමද පොඩි විභාගයක් තියෙනවා අහන ප්‍රශ්න වලට විතරයි මේ මම කියන දේවල් සොයා බලා මේ මේකේ ලියන්න මම පොඩි සොලු නිකන් ස්වභාවික ප්‍රශ්න වගේක් කියනවා යම් යම් අය ගැන යම් යම් පුජ්‍යලිය ගැන තමන්ට හිතෙන දේ ලියන්න පුළුවන් සිතවිලි ඕන දෙයක් කෙටියෙන් එක වචනේ එතකොට මේ අපි මේ ඔක ලියලා තනි තනි වචනෙන් ලියලා ඒක පෙන්වන්න ඕන එතකොට එච්චරයි ඊට පස්සේ ඒ කොලේ මැද්දෙන් තියන්න ඕන ආයි ප්‍රශ්නයක් ආපහු මේක ලියවත් කොල කීපයක් තියෙනවා නේ කොල කීපයක් තියෙනවා කොල කීපයක් තියෙනවා ප්‍රශ්න එක ප්‍රශ්නයක් අහලා ඒක මට ප්‍රශ්නයක් වුණොත් කොල ටික මම ආපහු ගන්නවා අරහට ලියන්න ඕන ලොකුවට ලියන්න මේ කියන්නේ මේ අතට ඔය ස්ටෝරියක් ලියන්නේ නැහැ බෑ බෑ ඔව් එතකොට මේ ඔබ දෙපළ මෙතෙක් එතෙක් මෙතෙක් අපේ රංගන දිවියට ආවට පසුව කවදා හෝ ඒ ආව දවස ඉඳන් අද වෙනතාකල් රංගපාණ්ඩ ලැබිච්ච රංගන ශිල්පිනියන් අතර වඩාත්ම ආදරයක් හිතිච්ච රංගන ශිල්පිනිය කවුද? එළි නාට්‍ය වේදිකාව චිත්‍රපට ඕන එක. එක නමයි පුළුවන් නේ. ඔය කල් තව කොලයක් ගේන්න. මට පිළිගන්න පුළුවන්. වටිනවා රයිට්. එහෙම නම් මැද්ද කියන්නේ. රයිට්. නෑ මට හැබැයි ආදරයක් ඇතුනේ දෙනව කැන්ටිර තමයි. හේතුම් තියෙන එකේ ඉතින්. අනේ ඩාලේ. එන අපි දෙන්නම එකට ලව් කරලා. ඔය ගල් ලව් ලව්ල ඉන්නේ. අනේ නෑ ගොන්නේ අකෝ අපිට වෙච්ච මචං. නැද්ද මචං. හරි හරි ඒක මට හිතේ ඒවා මේ හිතලා. ලැජ්ජයි කියන්නේ. රෙස්පෙක්ටබල් වැඩට අහනන් නේද මේ. මයින්ද? हिमालय सिरिवर्धन सा इवे में ए मुको ओमदे අපි එකට රඟපෑවා අනේ ටෙලිනාටි එක මට මගේ පෙම්වතිය අයියෝ ඉතින් මං කනකරත් නේ ඔව් එයා ඒ නම පොඩ්ඩ අමතකයි ඉතින් එයාට කරපු ට්‍රයි එක තුල ඒ කියන්නේ නාට්‍ය නාට්‍ය තුල නාට්‍ය මම කරන ට්‍රයි එක උඩ මට නිකන් එයා ගැන හැඟීමක් එනල් මම හිමාලි මහින්ද පත්‍රිකේ තුමාට පොඩ්ඩක් නිකන් මොකද්ද ඇවිල්ලා පත්‍රිකේ යම් හරි රයිට් අපි ඊළඟ ප්‍රශ්න කොළ තියනවා නේද තියනවා ආවර තව 10 ප්‍රශ්න 10ක් කැවත් තියෙනවා හරි ඔබ දෙපළ රංගපාණ්ඩ බ්ලැස් තුනට පසුව රංගපාන අතර ලැබිච්ච කටකාරම නිලිය එකක් කිව්වම හතක් විතර රිටර්න් එකට කියනවා දෙකක් කිව්වොත් 100ක් විතර කඩ 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 ජයසකර අපන්තුමා ආ සුසිලා කෝට්ටගේ තුමිය තන්තිතුමිය තුමේ රයිට් සුසිලා හරි සන්තෝෂයි ටොප් විත් බන්දු වැඩසටහනේ ඔය අනිත්තරම ආගේ නම කියවෙනවා මම ඒක හරි ආඩම්බරෙන් කියන්නේ वीना जयकुरी तुम इटे विदराय ओब तुम ये पराजय होने आने होता है सांतोस है मैं क्या नंबर माइंड है सुशीला कोटे हरि वो माइडिया बाल अबे दाना वीना वीना पाल करेगा नहीं किया बट ये लती ना इतिंग मेरे का सिल्पिनियन क्या ना ये सिल्पिनियन अतरिंग लबिच्च रंगपाय में दी लबिच्च वड़ात्म अहंकार रंगन सिल्पिनिय ගෙනම අහංකාර ගැන නරකන්නේ අහංකාර නිකම් මේ ඕන නෑ බලන්න බලන්න මයින්ද
කොළ තියනවා නේද? දුකද? දුක දුකක් වගේ වඩ වඩ දුකක් වගේ මයින්ද නේ? මැනිකේ අත්නායකතුමනි. රයිට් බොන් සන්තෝෂයි මැනිකේ අත්නායකතුමනි ඔබතුමිය තෝරලා තියනවා. දැන් මහත්තයෝ ඔබට එහෙම අහංකාරකම් මැනිකේ අත්නායකතුමිය පෙන්වලා තියනවාද? පොඩි එකෙන් මෙහෙම යා පොඩි අභිමානයක් තියනවා හැබැයි ඒක නරකට නෙමෙයි. අනිකන් ඔව් ප්‍රවුඩ් මේ සමහරලා කියනවා ඔය දේ ඔකොහොම නේ මෙහෙම වගේ එහෙම තියෙනවා මේ අපි බලමු මහින්දගේ තත්ත්වය රොෂාන ඔන්ඩච්චි ආහිමයිනේ අනේ එහෙනම් තියන්නකෝ මැද්දේ පොලේ ඒක ඔන්ඩච්චිත් එක්ක මොකරි ළඟින් මේ මේ කියන්නේ ඔය ආහංකාර වුණාද තරහ වෙන්න එපා කිව්වට මේ ඒ කියන්නේ හිමාලි සිරිවර්ධන වගේ නෑ उत्तर हिमालय सिरिवर्धन वगैनेराशेतुलेपोलटमोल संबंध वेडकरी रंगन शिले එහෙම නොහොඹිනා වැඩවලට සම්බන්ධ රංගන ශිල්පියෙක් ලැබුණා නම් කවුද කියන නම නිකන් වැඩ කරද්දී රංගන ශිල්පේ ඔය මොකක් වැඩ කරද්දී චිත්‍රපටි හෝටලි නාට්‍ය වැඩ කරද්දී මේ නොහොඹිනා වැඩවලට සම්බන්ධ වැඩ කරන යද්දී දැන් මොන හරි ඩිස්ටර්බින් අර මේහෙම තියෙන රංගන ශිල්පියෙක් ඉන්නව නම් ලියන්න පුළුවන් විතවතෙක්ගේ නාමය නොහොඹිනා කියන්නේ නිකන් මේ ගහ 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 දුවන නේ නිකන් අන්ධබූත කරන තේක කියනවා මොදෙට ඩයලොග් පාති පාඩම් කරලා ඉතේ එකක් දෙනවා කියන්නේ අබන්දු සමරසි thank you ඔබතුමා නොමැත මේ මොකද මේ නොමැත ඇයි නොමැත එයාගේ නම නොමැත ආ එයාගේ නම නොමැත right ඔබතුමාලා ගැන කියන්නේ මහින්ද ගැන වචන තුනකින් මම අහවලා මම අහවලා මම හොඳට හොඳයි නැත්තම් වචන තුනකින් ඒ කියන්නේ මම ඔබ ගැන වචන තුනකින් ලියන්න ඒ කියන්නේ මම එයා ගැනද යාම නෑ නෑ ඔබ මම ඔබ ඔබම ගැන වචන තුනයි මම මා ගැන ම වඩා ඕකේ රයිට් සන්තෝසයි ඔබ ඉවසීම ප්‍රගුණ කර ඇත ඉවසීම ප්‍රගුණ කර ඇත ප්‍රගුණ කර එනම් බොහොම සන්තෝසයි ප්‍රශ්න ටික ඉවරයි සතුටුයි ඉතාම සතුටුයි බොහොම ඍජුව අව්‍යාජව නිහතමානීව ප්‍රශ්නවලට උත්තර සැපීවට බොහොම ඉස්සූති ඒ ගැන මම ආඩම්බර වෙනවා කිසිම පැකිලකින් පැකිලීකින් තොරව ඔබ ඔබගේ අදහස් ප්‍රකාශ කරා වචනේ ඔබතුමත් එහෙමයි මා මේ පිළිබඳ සෑහීමකට පත් වුණා ඒ නිසා අද වැඩසටහන දැන් අපි මේ අවසන් අදියරට අවිලා තියෙන දැන් අපිට යන්න තියෙන්නේ මේ මොහොතේ ඇත්තටම ජයසේකර අපොන්සුතුමා මේ වෙලාවේ අපිට බොහොම මේ අපි කාලාන්තරයක් තිස්සේ ඉඳන් හම්බුණා. ඉතින් අපි දැන් බොහොම ටැක් කිට්ටු වෙමින් පවතිනවා වැඩසටහන ඉවර වෙන්න ඉවර නෑ ඉවර නෑ. මට අද නමුත් ඔබ දෙපළ අද මේ 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 කාලපරාසයේ මේ මේ තොටිල්ලේ ඉන්න ආකාරය ගැන විශාල සතුටක් ආයෙත් මට කියන්න ඕන අපි බ්‍රේක් එකකට ගිහිල්ලා නිදහසේ සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා නැවත අපි ටොප් ෆිට් බඳු වැඩසටහන සමග එක් ලංකාවේ වැඩි දෙනෙක් තෝරගත්ත වාසි වැඩිම ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? ඇක්ටිවේට් කිරීමට රුපියල් 345ක් රීලෝඩ් කරන්න.
ගන්නට බැනි බලන්න ඊස්වියව කඩපත කොබීලයි වනවැල්ද දෙවටෙන්න සරණේ සොයයි සබලංකාරි මුනි තමන්ට දැක ගන්නට බැනි බලන්න ඊස්වියව කඩපත කොබීලයි වනවැල්ද දෙවටෙන්න සරණේ සොයයි මට සන්තෝෂේ අපේ ඉතිහාසයේ එදා ඉඳලා මට හම්බෙච්ච හැම තැනම දැන් ඉතින් පොඩ්ඩක් හති වැටුණා ඔව් ඔව් වැටුණානේ කවදාවත් අර මම විහිළුට වගේ අර කිව්වේ නොහොබිනා ඔව් ඔව් නොහොබිනා නෙවෙයි ඇත්තටම අපි වැඩිය හම්බ වෙන්නේ නැහැ දැන් ඇත්තට ඇත්තට මේ වැඩිය නහම්බුණත් යාර් මිත්‍රත්වයක් එක්ක එන බැඳී ඉතින් අද ඔයා මේ වගේ වැඩසටහනක් මේක ලේසි වාසු නෑ තේමත් ගිහලා මට හරි සන්තෝසයි යාළුවා ඉන්න තැන ලස්සන තැනක් ඉතින් මට කොච්චර අභිමානයද ඔබ ඉන්න තැන ඔබව මං පිළිගන්න ලැබීම අද මට කොච්චර සන්තෝසයක්ද එකම අවුරුද්දේ ආපු රංගන ශිල්පියේ දෙනෙන් දෙදෙනෙක් යුග 40 පැනපු යුග 4 युग हतर अवृदू रंगन शिल्पिया अद ये अवृदू हतलियम पेनपु रंगन शिल्पिया पिलीगत्तम हेम तत्विकट इन वक्या अभ्याजव ये पिलीगनी में दी दुन ये लेक्चर ये हदवतट अवंक कथाकर पुलवाम नोन वेड़ट आनक
එතන මම තමයි මෑන් අරයා තමයි මෑන් කවුරුත් නැහැ අපි තුන් දෙනාම මෑන්ලා මම හොඳට බැලපු දෙයක් තමයි මෙයා එයා මුදුනා වෙන්න දැන් ඉහිස වැඩසටහන් తీරම දැන් නිනිවේදකයා තමන්ගේ මේක පෙන්වන්න කතා කරනවා නළුව බලාගෙන ඉන්නවා මේක එහෙම නෙවෙයි උඹගේම මගේම අරගෙන දන්නවනේ කො ඒක දෙනවා මරුවට නේ ඒක මහින්ද මට කියන්නකෝ ඇත්තටම මේ මේ ජීවිත කාලේ ඔබට hina ගිය ඔබට සතුටු වෙන්න තිබ්බ අමරණීය වැඩක් තප්පරයකට ඒ කියන්නේ මං ආසයි ඒ කියන්නේ ඇත්තටම මහින්දට හරි හරි මහා ලොන්ත්‍රපෝස් වැඩ වෙන කෙනෙක් දැන් මේ 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 ළඟම සිද්ධියක් මට ටක් ගාලා මතක් වුණා ඔව් මේ ඊයේ පෙරේදා මගේ මිත්‍රයෙක්ගේ විවාහ මංගල සෝ එකට ගියා එයාගේ පුතෙක් අසාද බැන්දා එතන බෑන්ඩ් එක සින් කරන්න තිබ්බා අපි පොඩ්ඩක් ඔව් අරගෙන මිටි අන්තිමට වේග රිද්මේ 6-8 එන තැනක් වගේ ඇවිල්ලා තිබිලා දැන් මට දැන් කියන්න වෙනවා එක දිගට සින්දු ටිකක් අප්පා දැන් ඒ මං ලෑස්තිත් නැහැ කට්ටිය බෑන්ඩ් එක සූදානනුත් නැහැ මං ගියා වලාකුලක් පලාම්බරේ කියලා කිව්වම ගැව්වා ගැව්වා ඊට පස්සේ මං ඉවර වෙච්ච ගමම කියන්න ඕනේ නැත්තම් මිනිස්සුන් ගියා ආතල් ගනවා ඊට පස්සේ ගියා ගිහිල්ලා සුර ලෝකේ මන්සක් කර දෙයියෝ හරි ගැව්වා ගැව්වා ගාලි වරලා දැන් මට දෙන්න වලාකුලක් පලාම්බරේ ඉතින් වලාකුලක් පලාම්බරේ කිව්වනේ කිව්වා අරේ ඒ වුණාට මේක රිද්මේ යනවා මේක රිද්මේ යනවනේ දැන් ඒක මතකනේ ඒක මතකනේ හරි ආයෙත් ඉන්නවා ආයෙ දැන් මට දෙන්න අලුත් එකක් වගේ දැන් මට දෙන්න වලාකුලක් පලාම්බරේ ඉතින් ඔයා දැන් කිව්වනේ නේ නේ මට දෙන්න සුභාංගකාරම එහෙම කිව්වනේ හරිනේ වලාකුලක් පලාම්බරේම තමයි ආයෙලලා තියෙන්නේ එක දිගට ගැව්වනේ කවුද බොලේ ඇලිස් අපොන්සු ෂූටින් කරනවා මම ලේඩි කෙනෙකුට ඇඳලා රෑ 10ට විතර මොරටුවේ බස් සෝල්ට් එකේ ඉන්න සීන් එකේ මම ඉතින් කොණ්ඩේ දාලා අර ලොන්ත පොත් දස්සෙන්ද ගාලා මම ඉතින් බෑන් බෑග් එකක් අරන් මම ඉතින් ඉන්නවා මෙහෙම බස් එකට යන්නලා අර කාර් ගන්නවත් නැතලා දැම්බේ ලැජ්ජාවේ පණ යනවනේ සමාජේ. ඕ ඕ. සමාජේ තත්ත්වේ. ඉතින් ඔය තටුනා කීට. ඔව්. ඉහි මෙයා තිනවා. රණක පාන නිලියෙකුටවත් අවස්ථාවක් නැහැ නිදාසේ ඉන්නනේ. දැන් නිලිය කොහොමදද නේද? යුනිට් එක මෙතන නැහැ. ඔව්. ඇසිස්ටන්ට්ලත් නැහැ. මං තනියම ඉන්නේ බස් එකක් එනවා මං ඒකේ මෙහෙම නගින්න ඕ. කැමරාස් තියන්නේ. අර ඈත. ඈත. මගේ මේ වෙලාවේ ෂූටින් කරන්නේ. ඉතින් මං ගමන් තනියම බස් එක නගින්න ගිහින් ඉන්නවා සානේ. හෑන්ඩ් බෑග් එකක් දැන්. රර් ගාලා නැත්තුවා බැලුවා. ඔය ඉන්න කතා කරනවද මොන හත්තියවද අපි දන්නේ නැහනේ. නෑ. වාගෙන් මොකෝ. නෑ දැන් ඒක එතන ෂූටින් කියලා කියන්නේ නේ. ඔව්. රයිට්. එහෙමනම් අද අපේ මේ වැඩසටහන අවසන් කරන්න යන්නේ. එහෙමනම් සුන්දර ගීතකින් අපි අවසන් වෙනවා ජයසකර අපොන්සුතුමා ඒ වගේම මහින්ද පතිරගේ හරිම සතුටුයි සද්දන්ත කලාකරු රටේ මට එහෙම එකක් තියෙනවා ආඩාලි කියන ඔබතුමාලගේ හැකියාව මේ සීනියර්ටි එකයි පහළ සීනියර්ටි එකයි කියලා මහින්දට කියනවනේ මහින්ද අද ඉන්න ස්ථානේ කියනවත් නෙමෙයි දක්ෂකම් කියන දක්ෂකම් කියන එක ලොකු පිනක් ඒ පිනත් එක්ක ටෝක් විත් බන්දු වැඩසටහනට ඇත්තටම අපොන්සුතුමා ඔබතුමාලා දෙපළම අද පැමිණියා ඒ වගේම හිරු මාධ්‍ය ජාලයෙන් මේ ආරාධනා කරන්න ලැබුණා සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉසහාම ස්තුතිවන්ත වෙනවා අපි මේ මොහොතේ වැඩසටහන බොහොම ලස්සනට කරගෙන යනවා ඉතින් ඒකට දායක වෙන කලාකරුවන්ට ස්තුති ඒ අතර ඔබ දෙපළට බොහොම පිං සතුටුයි එහෙමනම් අපි අපිට හරි සන්තෝෂයක් नीरोगी बाबा दीर्घाय सतुट जय ने गीत नी सूरे सावना
සාදර මැතිඳුනි ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු ලා 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 ලා